රටායි සේවක සංගමේ සහෝදරයන්ට ඒ මහත්වරුන්ට අපි සහයෝගයක් දක්වනවා මොකද ඔවුන් මේ රට වෙනුවෙන් ඊ දිනේදිත් මේ දින දින කීපෙදිත් අපි දැක්කා මේ රටේ අපේ වටිනාම සම්පත වෙන නැගෙනහිර පර්යන්තය සම්බන්ධව නැගෙනහිර ජටිය සම්බන්ධව දවන්ත විරෝධතා කරා මේ නැගෙනහිර ජටිය ආරක්ෂා කරගත යුතුයි කියන තැන ඔවුන් ඉන්නවා ඔවුන් ඒ තැන ඉන්නේ අනාගතේ අපේ දරුවන්ට මේ රටේ නැගෙනහිර වරාය අත්පත් කරලා දිය යුතුයි ඒක නිසා අපිට පේනවා පහුගිය කාලේ ඉඳන් මේ මෑත කාලයක ඉඳන් ඉන්දියාවෙන් මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇවිල්ලා අත ගාලා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න යනවා මේ රටේ ඒක නිසා අපි කියනවා ඉන්දියාවේ ආයෝජකයන් මේ රටට අවශ්‍ය නැහැ ආයෝජකයන් නොවුනනම් අපිට පුළුවන් දේශීය ආයෝජකයන් මේ රටින් දෙන්න මොකද මේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයෝ ඉන්නවා හොඳ ව්‍යාපාරික සංගමයක් තියෙනවා ඉතින් මේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ට පුළුවන් මේ වරායට ආයෝජනය කරන්න ඉඩක් ලබා දෙන්න නමුත් ඒ දේශීය ව්‍යාපාරිකයන්ට ආයෝජනය කරන්න මේ තැන දෙන්නේ නැහැ මෙතන වෙන්නේ යම් කිසි කූට උපක්‍රමයක් යොදලා ඉන්දියාව මේකට මැදිහත් වෙලා මේ නැගිනහිර පර්යන්තය සම්පූර්ණව අත්පත් කරගන්න යනවා හැබැයි ඒකට මේකලෝ දාලා තියෙන නම තමයි පහුගිය කාලේ අපි දැක්ක 99 බදු කතා තිබ්බ දැන් 99 බද්ද නැහැ ඒ බද්ද අඩු කරා ඊට පස්සේ කෙලින්ම ආව නැහැ මේක අපි දෙනවා ව්‍යාපෘතියකට දෙනවා කියලා ඒත් නැහැ දැන් ඇවිල්ලා තියෙන අලුත්ම සෙල්ලම ආයෝජනය කියලා වචනේ දාලා මේ රටේ සම්පත් ටික දෙන්න යනවා ආයෝජනය කරන්න ඉන්දියාවෙන් අවශ්‍ය නැහැ ඉන්දියාවට ඕන තරම් ආයෝජනය කරන්න මේ රටේ ඉඩ අවස්ථාවල් දීලා තියෙනවා ඒ හින්දා තමයි IOC කියන ඉන්ධන පිරුහුමල් මේ රටේ හැමතැනම තියෙන්නේ ඉන්දියාවට ඒවා දුන්න නිසා ඒ හින්දා තමයි අද ඉන්දියානු කාර් ටික මේ ලංකාවේ තියෙන්නේ මොකද ඒ තරම්ට ආයෝජනය කරන්න අපේ රටට අල්ලපු රට නිසා ආයෝජනය කරන්න අවස්ථාවල් දෙන හැබැයි මේ රටේ පැහැදිලිව පේනවා අනාගතයේ අපේ උරුමය කොල්ල කනවා එක පිරිසක් රටේ තියෙන සම්පත් ටික කොල්ල කනවා චීනෙන් කොල්ල කනවා ඇමරිකාව කනවා ඉන්දියාව කනවා අපි ආන්නේ දෙයනේ මේ තුන්ගොල්ලෝ එක්කවලා මේ රටම කනකොට කොහෙන්ද අපිට රටක් කියලා ඒක නිසා අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ නැගෙනහිර පර්යන්තය මීටර 1300කින් දිගින් යුත් නැගෙනහිර පර්යන්තය මේ වෙනකොට මීටර 400ක ප්‍රමාණයක් හදලා තියෙනවා මේ රටේ ඒක නිසා අපි ගන්නවා ඉතුරු මීටර ටික හදාගන්න මේ රටට එන නැව් වලින් ලැබෙන ලාභය ඇති ඒක නිසා වරාය සේවකයන් පැහැදිලිව කියනවා ඒ ලැබෙන ලාභ වලින් වරාය ඉතුරු සංවර්ධන කටයුතු කරන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම අපේම වරායක් කරගන්න පුළුවන් කියලා එහෙම වරාය සේවකයන් කියන්න මේ රටේ පාලකයෝ මොකද කරන්නේ ඔවුන් ආයෝජන සඳහා ඉන්දියාවට නගානවා එතකොට අපි කියන අනාගතයේ හොඳට මතක තියාගන්න ඕනේ මේ රටේ දැවැන්ත විප්ලවයක් ඇති වෙනවා ඉන්දියාව චීනය ඇමරිකාව මේ රට තුල ගහ ගන්නවා මෙවුන් තුන්දෙනා ඒ ගහ ගන්න දවසට මේ රටේ මේ පුංචි රටේ ශ්‍රී ලාංකේයෙන් යන්න තැනක් නැතිනම් මේ අනාගත යුද සලසුන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ ඒක නිසා අපිට පේනවා පැහැදිලිව මේ රටේ කිසිදු නායකයෙක්ට අවශ්‍යතාවයක් නැහැ මේ රටේ සම්පත් ටික බේරගන්න එහෙනම් අපි කියන්නේ මේ රටේ තියෙන මේ නැගිනීර පර්යන්තය සම්බන්ධව රටේ ජනතාවට අයිතියක් තියෙනවා රටේ ජනතාවට අයිති රටේ ජනතාවගේ දරුවන් වෙනුවෙන් මේ සම්පත රැකගන්න එහෙනම් අපි කියන්නේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට මේ රටේ ජනතාව සම්පූර්ණ බලය දීලා තියෙනවා තුනෙන් දෙකේ බලය දීලා තියෙනවා ඔබතුමාට තනි තීරණ ගන්න පුළුවන් කොන්ද කෙලින් තියාන ඔබතුමාට කතා කරලා තීරණ ගන්න පුළුවන් රටේ ජනතාව විශ්වාස කරන ඔබතුමා මේ රටේ ජාතික සම්පත් විකුණන එකක් නැහැ කියන මතයෙන් breaking.lk